සෞඛ්‍ය සේවයේ වර්තමානයේ මතුවේ ලැබෙන අර්බුදයේ පිළිබඳව ජාතික ජනබලවේගය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අද සාකච්ඡාවක් පැවැත්වුණා. අපි කාටත් පේන දේ තමයි අපි බරපතලව මේක අවබෝධ කරගත යුතුයි. අපේ රටේ සෞඛ්‍ය සේවය දැවැන්තම අර්බුදයකට මුහුණ පාලා තියෙන්නේ. මම හිතන්නේ ගත වෙච්ච අවුරුදු 75ක ඉතිහාසය ඇතුළත මේ තරම් සෞඛ්‍ය සේවයේ කඩාවැටීමක් අපි දැකලා නැහැ. දැනට මේ පෙන්නුම් කරමින් යන්නේ මේක අයිස්බර්ග් ෆිනොමිනන් එක වගේ මේ 10%ක් විතර උඩතලයේ තියෙන අර්බුදේ විතරයි ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ. ඊට වඩා ගැඹුරු අර්බුදයක් තියෙනවා. එක පැත්තකින් සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට සාමාන්‍ය වෛද්‍යවරුන් වෙනත් ශාස්ත්‍රවල ඉන්න වෘත්තිකයන් සහ හෙදියන් ඇතුළු මේ කාර්ය මණ්ඩලය වේගයෙන් මේ ශාස්ත්‍රය හැර යමින් තිබෙනවා. ඒක ප්‍රධාන වශයෙන් බලපාලා තිබෙන්නේ මේ සෞඛ්‍ය වෘත්තිකයන් මත ආණ්ඩුව පාත් කරලා තියෙන අධික බදු මේ බද්ද ගෙවාගෙන තමන්ගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් මේ අයට කිසිසේත්ම මේ ශාස්ත්‍රය නිරත වෙන්න බෑ. අනිත් පැත්තෙන් ඒ බදු ප්‍රශ්නයත් ඒ වගේම රටේ ඇති වෙලා තිබෙන මේ දේශපාලන ආර්ථික අස්ථාවරත්වයන් විසින් ජනිත කරලා තියෙන අපේක්ෂා භංගත්වය නිසා විදේශීය පුහුණුවට ගියපු විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම යළි රටට එන්නෙත් නැහැ. ආපු අයත් මාසයක් දෙකක් ඉඳලා බල යන තත්වයකට පත් වෙලා තිබෙන්නේ. ඒත් ඇත්තටම මේ පිළිබඳව තියෙන ඛේදවාචකය තමයි මේ සෞඛ්‍ය සේවයේ මෙවැනි වෘත්තිකයන් පිරිසක් රට අතහැරලා යනවා කියන එක පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා හෝ කිසිදු තැකීමක් කරන්නේ නැති එක. ඔවුන්ට මේක විහිළුවක්. ඔවුන්ට ඉතාම සරල කාරණයක්. නමුත් අද වෙනකොට විශේෂයෙන් පර්යන්ත රෝහල්වල මේ අර්බුදේ ඉතාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. දැන්ට සෞඛ්‍ය සේවයේ ඉන්න සාමාන්‍ය වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු විසින් ඒ සේවාව යම් පමණකට පවත්වාගෙන යනවා මිසක් මේක ප්‍රශස්ත සේවාවක් ලබා දෙන්න පුළුවන් තත්වයක් නෙවෙයි. ඒ වගේම හම්බන්තොට මහ රෝහලේ ඉඳලා ජාතික රෝහල දක්වා වෙච්ච බරපතල වෘත්තිකයන්ගේ හිඟතාවයක් තියෙනවා. බොහෝ තැන්වල නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු නැහැ. ශල්‍ය වෛද්‍යවරු රට අතහැරලා යනවා. ඒ වගේම වික්‍රමවේදී රදාල විශේෂඥ වෛද්‍යවරු රට අතහැරලා යනවා. ඉමර්ජන්සි කෑවට අදාළ වෛද්‍යවරු රට අතහැරලා යනවා. මේකෙන් ඇත්තර මේ ජනතාවට දෙන්න පුළුවන් සෞඛ්‍ය සේවාව දෙන්න බැරි තත්වයකට පත් වෙලා තිබෙන්නේ. ඉතින් මේක ආණ්ඩුව කියන්න හදනවා මේ IMF එකත් එකඟ වෙච්ච යෝජනා අනුව තමයි බදු වැඩි කරේ කියලා. ඇත්තට මේ ආණ්ඩුව තමයි මේ බදු වැඩි කිරීම තනිකර වක්‍යනනකම තියෙන. ඔවුන් කිසිදු අනාගත සැලැස්මකින් තොරව මේ ජනතාවගේ ජීවිත පිළිබඳ අබ්බමාරණක හැඟීමකින් තොරව මේ අධික බදු ප්‍රමාණයක් මේ වෘත්තිකයන් මත ගහලා තියෙනවා. ඉතින් බදු අය කරගන්න ඕන තැන්වලින් බදු අය කරගන්නේ නැහැ. ඒ අයට බදු සහන ලබා දෙනවා. ඒ වෙනුවට මේ වෘත්තිකයන් මත බදු අය කිරීම විසින් තමයි මේ සෞඛ්‍ය අර්බුදේ එක ප්‍රශ්නයක් පැනගලා තියෙන්නේ. මීට අමතරව තවත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කප්පාදු කරන මේ ආණ්ඩුව එළවා දැමීම සඳහා පුළුල් බහුජන ව්‍යාපාරයක් නිර්මාණය කළ යුතුයි. ඉතින් ඒ වෘත්තිකයනු තමගේ ශේෂ්ත්‍රය ඉඳ ගනිමින් ඒ පිළිම ඒකට දායක විය යුතුයි කියන ස්ථාවරයට අපි ඉන්නේ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.